මෙරට පළවෙනි වතාවට නෙමේ වෘත්තිකයන් ඉලක්ක කරලා මේ වගේ මර්ධනකාරී ප්‍රකාශන දේශපාලකයන් අතින් නිකුත් වෙලා තියෙනවා. ඒ ප්‍රකාශන නිකුත් කරපු දේශපාලකයන්ට අද වෙනකොට රටේ උරුම වෙලා තියෙන තත්ත්වය මොකක්ද කියන එකත් අපි හැමෝම තේරුම් ගන්න ඕන මේ ප්‍රකාශන නිකුත් කරන අය ඇතුළුව. අපි නැවත කල්පනා කරනවා බලධාරීන්ගෙන් ලැබෙන්නේ දැන් ඊයේ පෙරේද ලැබිච්ච විදිහ ප්‍රතිචාර නම් ඒ සම්බන්ධයෙන් අපිට නැවත වටේකින් අපිට මහපාරේ සටන් ආරම්භ කරන්න වෙනවයි කියන ඒ බරපතල පණිවිඩය අපිට දෙන්න සිද්ධ වෙනවා. වෙඩික්කරුවා ඔළුවට පිස්තෝලේ තියලා ඔපරේෂන් එක කරන්න කිව්වට දොස්තර තමයි දන්නේ කොයින හරියද කපන්නේ කියන එක. ඒ වගේම තමයි උත්තර පත්‍රයේ අතට දීලා ආචාර්යවරයාට ඔළුවට පිස්තෝලේ තියලා බලන්න කිව්වට උත්තරේ හරියද වැරදිද කියන එක වෙඩික්කරුවා දන්නේ නැහැ. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේක ඉතාම සංවේදී කාරණයක්. අපි ඉතාම පැහැදිලිව කියනවා මේ ආණ්ඩුවට මේ ආචාර්යවරුන්ගේ එහෙම නැත්නම් ගුරුවරුන්ගේ දේපල රාජසන්තක කරන්න කලින් මේ රටේ මුදල් මංකොල්ල කාපු මහ බැංකු මංකොල්ල කාපු ඒ හොරුන්ගේ මුදල් ඒ දේපල රාජසන්තක කරන්න. ප්‍රශ්නේ මඩින් නෙමෙයි ගොඩින් විසඳ ගන්න ඕනේ. ඒක නිසා සාකච්ඡාවට අපි ලෑස්ති. රට ගොඩ දැම්මා කියලා කියපු රනිල් වික්‍රමසිංහ දැන් මොනාදෝ ගිරපු කාට වෙච්ච වැඩේ වෙලා දැන් ඉන්නවා අපහු ජනතාව මර්ධනය කරන පැත්ත බලන්න. විශ්වවිද්‍යාල ආචාර්යවරු පේපර් බලන්න ආවේ නැත්නම් ගුරුවරු ළමයිගේ පේපර්ස් බලන්න ආවේ නැත්නම් දැන් මර්ධනය පටන් ගන්නවා කියලා රනිල් දැන් ප්‍රසිද්ධිය කියනවා. එසේ අපි රනිල්ටයි රනිල්ගේ ගෝලයන්ටයි කියන්න ඕනේ ඔයගොල්ලෝ ප්‍රතික්ෂේප වෙච්ච ආණ්ඩුවක්. රනිල්ට ප්‍රශස්ති ගායනා කරලා දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න කියලා බල කරන ත්‍රස්තවාදී පනතක් තමයි මේ ආණ්ඩුවේ ත්‍රස්තවාදී පනත. රිලව් ටික පටවන්න කලින් රනිල් රාජපක්ෂලා ටික සයිබීරියාව පැත්තට පටවන වැඩේ මේ රටේ ජනතාවත් එක්ක කියලා අපි කරනවා. මේ මර්ධනයන්ට මේ තර්ජනයන්ට අපි යටත් වෙන්නේ නැහැ. මේ ගුරුවරු ඉල්ලා සිටින ඉල්ලීම් ටික ඉටු කරන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ටික ඉටු කරලා මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න. ඒක තර්ජනය කරලා බියවද්දලා කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙවෙයි. ඒකවත් තේරෙන්නේ නැති නායකයෙක් තමයි අද රටේ ජනාධිපති බවට පත් වෙලා තියෙන. ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය ගද වේදනා පිළිබඳව ප්‍රශ්න පිළිබඳව ගැටලු පිළිබඳව දුක වේදනා පිළිබඳව ඔහුට මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ කියන එක පිළිබඳව අහන්නම දෙයක් නැහැ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.